ප්‍රතිපදාවෙන් රටත් ජනතාවත් මුදවාගෙන විපත්තියෙන් මිදී ආශිර්වාදයෙන් රටටම සෙත් පතන්න. මහානුභාව සම්පන්න රතන සූත්‍ර පිරිත් සජ්ජහායනාව. දකෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරිකේ සබ්බේව භූතා සුමනා භවන්තු. දහස් නමකගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛනිකායික මහානාහිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ජූනි මාස පස්වනදා පස්වරු පහට කොළඹහත නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය හා බෞද්ධ හා මාධ්‍යජාලයේ සංවිධායකත්වයෙන් රටට ජනතාවට හිත ඇති සමස්ත ලක්වැසියන්ටම කෙරෙන ආරාධනාවයි. විපතින් රටත් ජනතාවත් මුදාගන්නා මහා පුණ්‍ය කර්මයට ඔබත් එක්වන්න. අනුරා වැහි ඇද වැටි ගංගා දෙකොට තලා යමින් මහා කඳු නායකොස් මේ වන විට ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් අහිමි කරමින් රටත් රටේ ජනතාවත් මහා කඳුළු ගංගාවක ගිල්වා තිබෙයි. මනුෂ්‍යන් විදිහට අප ඒ අසරණ වූ මනුෂ්‍යයන් ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා සමග එක්ව හඬන ඔවුන්ගේ මුවකට උතුම් මනුෂ්‍යයන්මය. සම්මා සම්බුදු සරණයි. අදත් මේ ආරම්භන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටි කොට ඔබ වෙත ගෙන එන විද්‍යුත් පුවත් සංග්‍රහව සුසන්තේෂ. ප්‍රථමින් ප්‍රධාන පුවත් සිරස්තල. ජලගැල්මෙන් නායාමෙන් 203ක් මරුට, 93ක් අතුරුදන්, 44ක්ම පාසල් දරුවන්. දියරකුසා සමග පොරමැද ජීවිත ගලවාගත් රණවිරුවන්ට ජාතියේම ප්‍රණාමය. සම්බෝධි සහන යාත්‍රාව හෙට උදෙන්ම රත්නපුර විපතටපත් සහෘදයන් සොයා ගමන් නරඹයි. ප්‍රදේශ කිහිපයකට තද සුළං සමග වැසි ඇති විය හැකි, කාලගුණයෙන් නනාවැකි. රුසියාවටත් කුණාටුව වද දෙයි, දහසයක් මරුට. මෝරා බංගලාදේශයේම කළඹයි. මුලින්ම දේශීය පුවත්. ජලගැල්මෙන් හා නායයෑමෙන් මේ වන විට 203ක් ජීවිතක්ෂයට, 93ක් තවමත් අතුරුදන්. මියගිය අය අතර 44ක් පාසල් දරුවන්. 600,000කට අධික පිරිසක් අවතැන්. ගංවතුර හා නායෑමෙන් මේ වන විට පුද්ගලයන් 203 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 93 දෙනෙකු අතුරුදන් වැත්තැයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියයි. මියගිය අය අතර පාසල් ළමුන් 44 දෙනෙකුද සිටින බව වාර්තාවේ. 629,742 දෙනෙකු පීඩාවට පත්ව සිටිති. 77,432 දෙනෙකු ආරක්ෂිත ස්ථානයන්හි රැඳී සිටින බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියා සිටි. ඇතැම් ප්‍රදේශවල සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් නොවූ පීඩාවට පත් අවතැන් පුද්ගලයන් සිටිය හැකි බවටද විශ්වාස කෙරේ. අතුරුදන් පුද්ගලයන් සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් අකණ්ඩව සිදුකරන බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය කියා සිටි.
ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව බෙහෙවුම් සිදු කරනු ලබන අතර සිවිල් සංවිධාන ගණනාවක්ද ගලවා ගැනීම සඳහා සහන සේවාවන්හි නිරතව සිටිති. ගංවතුර තර්ජනයට ලක් වූ ප්‍රධාන ගංගා සියල්ලෙන් පාහි ජල මට්ටම පහළ බැස ඇතත් ජල ගැලීමට ලක් වූ ඇතැම් ප්‍රදේශවල තවමත් ගංවතුර තර්ජනය පවතින බවද වාර්තා වේ. ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර ප්‍රදේශවල පහත් බිම් ප්‍රදේශ තවමත් ජලයෙන් යටව ඇතැයිද අප වාර්තාකරුවෝ පවසති. පීඩාවට පත් වූ ජනතාවට යළි ජීවය දෙන්න 8000ක ත්‍රිවිධ හමුදා විරුවන් කළ අපරිමිත සේවයට ජන උපහාර. ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ යථාතත්වයට පත් කිරීම හා අවතැන් වූ ජනතාවට ස්ථාන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 8000කට ආසන්න පිරිසක් යොදවා ඇති බව යුද හමුදාව සඳහන් කරයි. මෙම පිරිසෙන් 400ක පිරිසක් නිලධාරීන් වන අතර සෙසු පිරිස් ත්‍රිවිධ හමුදාවේ සෙසු නිලයන්ට අයත් නිලධාරී වූ වෙති. යුද හමුදාවට ඇත් සාමාජිකයන් මාර්ග පිළිසකර කිරීම, අවහිර වී තිබූ මාර්ග යථාතත්වයට පත් කිරීම හා ජලය බැස යාමට අවශ්‍ය කටයුතු සිදු කිරීම වැනි කාර්යයන් හියේදී සිටිති. මීට අමතරව ස්ථාන කඳුරුවල සිටින පිරිසට හා ආපදාවන්ට ලක් වූ ජනතාවට අවශ්‍ය ආහාර පිසීමේ කටයුතු මෙන්ම වෛද්‍යාධාර ඇතුළු වෙනත් පහසුකම් ලබා දීම සඳහා තවත් දහසකට අධික පිරිසක් සේවයේ නිරතව සිටින බව හමුදාව කියා සිටී. මෙම කටයුතු වලට අමතරව ජනතාව මුදා ගැනීම ඇතුළු පහසුකම් සැපීම සඳහා නාවික හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් 111ක්ද ඊයේ දිනේ වන විට රාජකාරියේ යොදවා තිබුණි. ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් 11ක්ද ඊයේ දිනේදීත් ජනතාවට අවශ්‍ය සහන කටයුතු සඳහා යොදවා තිබුණු අතර භූමියේ සිදුවන සියලු වෛද්‍යාධාර කඳවුරු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමද ගුවන් හමුදාව සිදු කරයි. ජලය බැස යාමත් සමග ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා තවත් යුද හමුදා සෙවල පිරිස් යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. ආපදාව ඇති වූ අවස්ථාවේ සිට භූමියේ රාජකාරී කටයුතු කරන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විසින් මෙවන විට මුදා ගැනීම් 12,000කට අධික ප්‍රමාණයක් සිදු කර තිබේ. මීට අමතරව ආපදාව සිදු වූ දින සිට අද දක්වා කාලය තුරද ආපදාවන්ට ලක් වූ ජනතාවට අවශ්‍ය ආහාර සැපයීමේ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෝ සිදු කරති. ආපදාවන්හිදී දිවි නොතකා සාමාන්‍ය ජනතාව වෙනුවෙන් කැපවන ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත රටේ සියලු වැසියන්ගේ ගෞරවය සහ උත්තමාචාරය හිමි විය යුතු බව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සේවය අගය කරන සියලු රටවැසියන්ගේ අදහසයි. වසර 30ක මිලේච්ඡ ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් නිමකොට ලෝකයටම ආදර්ශයක් දුන් අපේ වීරෝදාර රණවිරුවන් රටේ ඕනෑම ආපදා තත්ත්වයකදී සමස්ත රටවැසියා වෙනුවෙන්ම කරන අතිශය මානුෂීය මෙහෙයුම්වලට බෞද්ධයා මාධ්‍යාලයේ අපේද හදපිරි උත්තමාචාරය. නගන ජය ගොසින් පවුබිම සිනාසෙන් නීරැදිවා සිනාසෙන් නීරැදිවා තිරංජීවතු තිරංජීවතු ආයු රක්කන්තු ආවනා. සම්බෝධි සහන යාත්‍රා මානුෂීය මෙහෙයුමට රට වටින්ම ජන ආධාර. විපතට පත් ජනයාන්ට ළඟටම ගොස් ආධාර කරන්න බෞද්ධ මාධ්‍යාලයත් පින් කැමති සැමත් සූදානමි. ආයුබෝවන්. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රයේ. ඔබට පේනවා ඇති මේ මොහොත වන විටත් ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රය අතිශය කාර්යබහුලයි. ඒ සඳහා හේතු වී තිබෙන්නේ අපි පහුගිය දිනවල ඔබගෙන් ඉල්ලීමක් කළා ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාවට ඔබට හැකි පමණින් අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පරිත්‍යාගයන් සිදු කරන ලෙස. පරිත්‍යාගශීලී ඉල්ලීමට අප කළ ඒ ඉල්ලීමට ඔබේ පරිත්‍යාගයන්ගෙන් ශ්‍රී සම්බෝධි විහාර පරිශ්‍රය පිරි ඉතිරි ගොස් අවසන්. මේ වන විටත් ලොරිදත්ත 50කට වැඩි ප්‍රමාණයක් අපේ අසරණ වූ ජනතාව වෙනුවෙන් සහනාධාර රැගෙන මේ වන විටත් ශ්‍රී සම්බෝධි විහාරයෙන් පිටව ගොස් අවසන්. මේ වන විටත් ඔබගෙන් අප කළ ඉල්ලීමට වියලි ආහාර ද්‍රව්‍ය පානීය ජල බෝතල් සහ අලුත් ඇඳුම් කුඩා දරුවන්ට පොත්පත් ආදී සියලු දේ
ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා වෙත ලැබී තිබෙනවා. ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාවේ මේ සියලු ආධාර ද්‍රව්‍ය කිසිම අඩුපාඩුවකින් තොරව දිවයිනේ පීඩාවටපත් සිටින අපේම සහෝදර ජනතාව වෙත ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අද දිනේදීත් මෙසේ පිටව යන ලොරි රථ කිහිපෙන් අනතුරුව හෙට දිනේදීත් තවත් ලොරි රථ කිහිපයක්ම දිවයිනේ ප්‍රදේශ රැසක පීඩාවටපත් සිටින ජනතාව සොයා ශ්‍රී සම්බෝධි සහන යාත්‍රාව සමගින් ගමන් ගන්නට සූදානම්. මම ජනිත් දිසානායක සමගින් උදිත් සමීර බණ්ඩාර සුසන්දේශයේ ප්‍රවෘත්ති අංශය වෙනුවෙන්. විපතටපත් සැමට උදව් කරන අපි තමනුත් විපතටපත් වී රටත් අනාගතයත් විපතේ හෙළන දුම්ලෝලින් මුදවා ගන්නට කාලය ඉළඹ ඇත. මේ ඔබේ දැනගැනීම පිණිසයි. මේ දවස්වල අපිට කතා කරන්න වෙලා තියෙන්නේ අපේම රටේ අපේම සහෝදර ජනතාවට වෙලා තියෙන ස්වභාවික විපතින් සිද්ධ වෙච්ච දරාගන්න බැරි ඛේදවාචකයයි. රටම දුක් වෙනවා, රටම වැළපෙනවා, ඒ වගේම රටම එකා වගේ නැගිටලා එකතු වෙලා දුකට පත් වෙලා විපතට පත් වෙලා ඉන්න සහෝදර ජනතාවට පිහිට වෙනවා. ඒ තමයි අපේ හැටි. අපේ වීරෝධාර රණවිරුවෝ 8000ක් විතර හරියකට කෑමක් බීමක් නින්දක් විවේකයක් නැතිව වැටුප බලාගෙන නෙවෙයි, මනුෂ්‍යත්වෙන් විපතට පත් වෙලා ඉන්න අපේම මිනිස්සුන්ට උදව් උපකාර කරන්නේ තමන්ගේ අම්මා තාත්තා, සහෝදරයා සහෝදරිය, ඥාතියා විපතට පත් වෙලා ඉන්නවා වගේ. ඒ අපේ වීරෝධාර රණවිරුවන්ගේ හැටි. මේ ඔක්කොම මහන්සි වෙන්නේ ජීවිත බේරගන්න. රටක් හැටියට අපි කවුරු කවුරුත් මහන්සි වෙන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න. බොදු මගේ යන අපි සතා සිව්පාවෙකුගේ උනත් ජීවිතයක් බේරගන්න හැම වෙලාවෙම බලාගෙන ඉන්නවා. ඒ අපේ හැටි. අපි සත්තු මැරෙනවාට මරණවාට හරිම විරුද්ධයි, අකමැති. ඒ වගේම මිනිස්සු මැරෙනවාට මරණවාට ඊටත් වැඩිය අකමැති. ඒ වගේම නිස්කාරණේ ජීවිත විනාශ කරගෙන, අනුනුත් විනාශ කරගෙන, තමුනුත් ජීවිතේ නැති කරගන්න මිනිස්සුන්ට අපි ඊටත් වඩා තදබල ලෙසට විරුද්ධයි. මෙන්න මෙහෙම උදවියට අපි හැමතිස්සෙම මතක් කරලා දෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන වටිනාකමත්, තමන් කරන වැඩ නිසා වටිනා අනුන්ගේ ජීවිතවලට වෙන හානිය ගැනත්. සමහර වෙලාවට මේ උපදෙස් බීරි අලින්ට වීණා නෙවෙයි, කාල බෝම්බ ගැහුවත් ඇහෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. එක අතකින් ඒක කර්මයක්, අපේ නෙවෙයි, රටේම. අද දවස විශේෂ දවසක්. මොකද අද දවස නම් කරලා තියෙන්නේ දුම්වැටි විරෝධී දිනය හැටියටයි. තවත් අය කියනවා දුම්වැටි නිවාරණ දිනය කියලා. අපිට නම් අද දිනය අද විතරක් නෙවෙයි, අවුරුද්දේ 365 දවසම දුම්වැටි විරෝධී දවස්.
මොකද අපි මේ දහජරාවට අංශු මාත්‍රයක වැඩක් නැති ඇඟ විතරක් නෙවෙයි මනසත් සුන්නත් දූලි කරන දහජරාවට හැමදාම හැම වෙලාවෙම විරුද්ධයි. මැයි 31 වෙනිදා, ඒ කියන්නේ අද විතරක්, විරුද්ධයි නිවාරණයි කියලා පෝස්ටර් ගහලා බෝඩ් එල්ලගෙන සම්මන්ත්‍රණ තියලා හැන්දෑවට ගානකුත් සාක්කු එදාගෙන සිගරට් එකකුත් උරලා වැඩේ නියමට කළා කියලා තවත් ගානක් හම්බ කරගන්න එන්ජීඕ ව්‍යාපෘතියක උන්දලටත් අපි කොහොමටත් විරුද්ධයි. අවුරුද්දට දවසක් සම්මන්ත්‍රණයක් තිබ්බට, පෝස්ටරයක් ගැහුවට, විරෝධතාවයක් පැවැත්තුවට මේ දහජරා සිගරට් බොන එක නවත්තන්න බැහැ. සමහරක් ඕවා දිහා බලන්නෙත් නැහැ, දුම්බීමේ අඩුවකුත් නැහැ කියලා ඒ ගැන වග කියන ඇත්තොම කියනවා. මේ දහජරා දුම්බීම, ඒ කියන්නේ සිගරට් ඉරීමෙන් යහපතක් සෙතක් සිද්ධ වෙලා තියෙන එක හාදෙක් හරි ලෝකෙ කොයි මුල්ලක හරි ඉන්නව නම් අපිට කියන්න. අපි හිස නමා ආචාර කරන්නම්. නැහැ, මොන තූත්තු කුඩියකවත් නැහැ සිගරට් එකක් උරලා ජීවිතේ ජයගත්ත කෙනෙක්. හැබැයි ඉන්නවා, සිගරට් එක නිසා තමන්ගේ ජීවිතය නෙමෙයි හත්මුතු පරම්පරාවල් ගොඩදාගත්තු අය. ඒ වෙනින් කවුරුත් නෙමෙයි මේ දහජරාව නිෂ්පාදනය කරන උන්දලා. අනුන් මරලා තමන් ප්‍රකෝටිපතියෝ වෙනවා. ඒකයි ඇත්ත යථාර්ථය. මේ පොඩි සිගරට් එක මරාගෙන මැරෙන බෝම්බෙටත් වැඩිය දරුණුයි. ඒක එකපාර ඉවරයි. මේක නොමරා මරනවා, පොඩ්ඩ පොඩ්ඩ මරනවා. පිළිකාව කියන හොඳ කරන්න බැරි කරුමක්කාර ලෙඩේ, ෂේරෝගය කියන අනුන්ටත් බෝ කරන ලෙඩේ හදෝලා විඳවන්න දීලා මරනවා. තමන් විතරක් නෙවෙයි, පවුලේ අයවත් මරාගෙන මැරෙනවා. අතේ තියෙන පතේම හූරලා කොහොම හරි සිගරට් එක උරනවා. ගෙදර අයට කන්න පාන් කෑල්ලක් නැහැ. ඒ වුණාට පෙට්ටි කඩේට රිංගලා සිගරට් එක ගන්නවා. අපේ කොල්ලොත් පුදුම විදිහට මේ දහජරාවට පුරුදු වෙලා. කොල්ලො විතරක් නෙවෙයි, දැන් අපේ කෙල්ලොත් හරි හරියට මේ දහජරා සිගරට් එකට පුරුදු වෙලා. සුද්දා අපෙන් නිදහස් වෙලා යනකොට දීලගිය තවත් කරුමක්කාර පුරුද්දක් තමයි මේ සිගරට් ඉරිල්ල. සුද්දා දෙන ඕනෑම වසංගතයක් බදාගත් අපි හොඳ දේ නැතිව නරකම නරක දේවල් ටික බදාගෙන වැළඳගෙන ඉන්නවා. අපි නම් මේ සිගරට් මාරයට විරුද්ධයි, වෛර කරනවා. වෛරයෙන් වෛරය නොසන්සිදේ කියලා අපි දැඩි විදිහට විශ්වාස කරනවා, අදහනවා. හැබැයි මේ සිගරට් එකටත් ඒ වගේම එක පැත්තකින් අපි වෛර කරනවා. මොකද අපේ අනාගතයම විනාශ කරන නිසා. අපි 365 දවසෙම ප්‍රාර්ථනා කරන, සමහරක් අද විතරක් ප්‍රාර්ථනා කරන දුම්බැටියට විරුද්ධව දැන් ඉතින් කතා කළා හොඳටම ඇති. ක්‍රියා කරන්න ඕනේ කාලේ ඕනවටත් වඩා ඇවිල්ලා. බැලුවම කාලේ ඉක්ුත් වෙලා. කමක් නැහැ, දැන්වත් මෙහෙයුම පටන් ගමු. මොකද ගොඩක් දේවල් අපිට මතක් වෙන්නේ පේන්නේ පෙරහැර ගියාට පස්සේ. කමක් නැහැ, රටම එක් වෙන්න ඕනේ. අපේ වීරෝදාර රණවිරුවොත් දුම්වැටියෙන් අනාගත පරපුර බේරගන්න මහා මානුෂීය මෙහෙයුමට එක් වෙයි. නියතයි, ආගම් ભેදයකින් තොරවම අපේ මහා සංගරුවන එක්ක දුම්වැටියට විරුද්ධව හැම ආගමික නායකයෝම එක් වෙයි. පාසලෙන් සරසවියෙන් වැඩවිමෙන් මේ සටන අරඹමු. මේ වෙනින් වාසියකට කරන සටනක් නෙවෙයි, අනාගත ජීවිත ටික බේරගන්න කරන මහා මානුෂීය සටනක්. දුමට එරෙහිව සටන මෙච්චර කල් බැරි වුණා. කමක් නැහැ, අද ඉඳලවත්. අද කැලැන්ඩරේ හැටියට දුම්වැටි විරෝධී දිනය නිසාත්, ඊටත් වැඩියෙන් මුළු රටම ආපදාවකට ලක් වෙලා තියෙන නිසාත්, මේ දුමේ ආපදාවෙනුත් අනාගත පරපුර බේරගන්න සටනට අද හොඳම දවසයි. අපි බොන හාදය හදාගමු. මේ දහජරාව හදන විකුණන හාදයන්ට විරුද්ධව ජන මෙහෙයුම පටන් ගමු. ඔව්, බොදු මගේ යන බෞද්ධයා නාලිකාවේ අපි කොන්දේසි විරහිතව ලැස්ති දුමට එරෙහිව සටනට නායකත්වය දෙන්න. ඔබේ දැනගැනීම පිණිසයි
ගංවතුරෙන් හා නායෑමෙන් විපතට පත්ව අවතැන්ම සිටින අපේම සහෝදර සහෝදරයන්ට අතහිතදීමට බෞද්ධයා මාධ්‍ය ජාලය ශ්‍රී සම්බෝධි සහනයාත්‍රාව ආරම්භ කළේය. අවතැන් ජනයාට අවශ්‍ය වීලියාහාර පානීය ජලය බෙහෙත්වර්ග මෙන්ම අලුත් ඇඳුම් පැළඳුම්ද ඔබට ලබාදිය හැක. සම්බෝධි සහනයාත්‍රා මධ්‍යස්ථානය වන කොළඹහත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථ බෞද්ධයා මාධ්‍යජාල ප්‍රධාන කාර්යාලයට දෙල්කුඩ නාරම්වල ශ්‍රී සම්බෝධි ගුණරත්න සඳහම් සෙවනට, මහනුවර පොත්ගුල් මහා විහාරයට, අස්ගිරි ගිඩිගේ රාජමහා විහාරයට, මාතර වෙහෙරහේන පූර්වාරාම රජමහා විහාරයට හා කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේ බෞද්ධයා නාලිකාවේ ප්‍රධාන කාර්යාලය වෙතද ආධාර ලබා දිය හැක. ආධාර උපකාර සඳහා මුදල් ලබා දෙන්නේ නම් බෞද්ධයා පුණ්‍යාධාර අරමුදලට බැර කළ හැක. ඒ සඳහා සම්පත් බැංකුව 02-706-04195 හෝ මහජන බැංකුව 176-13-03-46-69 ගිණුම් අංක වෙතද බැර කළ හැකිය. ආධාර ලබාදීමේදී අවතැන් ජනයාට ප්‍රයෝජනයට ගත හැකිවන හාල් පිටි සීනි පරිප්පු සැමන්නැතුළු වීලියාහාර ද්‍රව්‍යත් කිරිපිටි බිස්කට් නූඩල්ස් පානීය ජලය මෙන්ම පැනඩෝල් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය හා අලුත් ඇඳුම්ද මදුරු කොයිල්ද ලබා දෙන ලෙස සම්බෝධි සහනයාත්‍රා සහන කමිටුව ඉල්ලා සිටී. මධ්‍යම කඳුකරේ හමාගය දැඩි සුළඟින් විදුලි රැහැන් සහ දුරකථන රැහැන්වලට දැඩි හානි. නායෑමේ තර්ජනයකුත් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශය හරහා ඊයේ හමාගිය දැඩි සුළඟින් හැටන් පොලිස් බල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ගස් කඩා වැටීමෙන් විදුලි රැහැන් සහ දුරකථන රැහැන් ගණනක්ට අලාභානි සිදුවී ඇති බව හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ හැටන් ටෙලිකොම් කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි. එසේ කඩා වැටී ඇති විදුලි රැහැන් අනාරක්ෂිත තත්වයෙන් මුදවා ගැනීමට විදුලිය විසන්තිකර එම කඩා වැටුණු විදුලි කණු සහ විදුලි රැහැන් යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව හැටන් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ ඉංජිනේරුවරයා කියා සිටී. මේ අතර භගවන්තලාව පොලිස් වසමට අයත් රොබිගල් වතුආයේ ඩන්බාර කොටසේ වතු නිවාස පෙළකට ඉහලින් ඊයේ පස්වරුවේ විශාල පස්කන්දක් කඩා වැටි විශාල ගලක් නිවාස මතට පෙරලීමේ අවදානමක් පැවති නිසා එහි පවුල් 4කට අයත් සමාජිකයන් 15 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා තාවකාලිකව යොමු කර ඇති බව භගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.සී. ධර්මප්‍රිය මහතා පවසයි. ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරියා විසින් ලබා දෙන බවද පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටී. ප්‍රදේශයේ දින කිහිපයක් පැවති අධික සුළං සහ වර්ෂාපතනය මේ වන විට තරමක් දුරට පහව ගොස් ඇතැයිද වාර්තාවේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට දැඩි සුළං සමග වැසි ඇතිවිය හැකි. කාලකුණෙහි නනවැකි. සීනි නැතිව රස බලන්න යැයි කියමින් ජූනි මාසය ජාතික පෝෂණ මාසය ලෙස නම් කෙරෙයි. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ජූනි මාසයේ ජාතික පෝෂණ මාසය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. සීනි නැතිව රස බලන්න යන තේමාවෙන් මෙවර ජාතික පෝෂණ මාසය ක්‍රියාත්මක කෙරේ. අධික සීනි පරිභෝජනය නිසා සෞඛ්‍යට අතිශයින් අහිතකර දියවැඩියාව, හෘදයාබාධ, අධි රුධිර පීඩනය, තරබාරුව වැනි ජීවිත අවදානම වැඩි, බෝනවන රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් පවතී. සියලු වයස්කාණ්ඩවලට ඇත් පුද්ගලයන් නිවැරදි ආහාර වටාවක් කෙරෙහි යොමු කරවීම පිණිස සමාජයට නිවැරදි අවබෝධයක් මෙන්ම දැනුමක්ද ලබා දීමේ අපේක්ෂාවෙන් මෙවර ජාතික පෝෂණ මාසයේ වැඩසටහන් සැලසුම් කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු දා තිබේ.
විශේෂයෙන්ම පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අමාත්‍යංශය අවධානය යොමු වී ඇත. ජූනි මාසයේ 23 වනදා උදැසන 10ට ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේදී ජාතික පෝෂණ මාසය පිළිබඳ ජාතික වැඩසටහන පැවැත්වීමට සැලසුම් කර තිබේ. ඊට අමතරව ජූනි මාසයේ පුරා නිවැරදි පෝෂණය සහ අවම සීනි පරිභෝජනය සම්බන්ධ වැඩසටහන් පැවැත්වීමටද කටයුතු දා තිබේ. මීට අවුරුදු 30කට කලින් සිදු වූ ඒ මහා පොළව නුහුලන අපරාධය අපි කොහොම අමතක කරන්නද? මිලේච්ඡ ත්‍රස්තවාදීන් මේ ධර්මද්වීපයට කළ මහා විනාශයේදී සිදු කළ මහා ආනන්තරීය පාපකර්මය ඔබට අමතකද? 1987 ජූනි 2 වනදා අරන්තලාවේදී කසාවත ලේන් නහබා බුද්ධ පුත්‍රයන් 31 නමකගේ ජීවිත අහිමි කළ ඒ ලේ පිපාසිත තිරිසන් මිලේච්ඡත්වය ඔබට අමතකද? යලි කිසිදා කිසි කලෙක එවන් විපතක් සිද්ධ නොවන්නට අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව පමණක් නෙවෙයි සාමය යාගය කරන සියලු ජනතාව අතිශය කම්පණයට පත්වෙච්ච සිද්ධියක්. ත්‍රස්තවාදීන් සිද්ධ කළ මේ කුරුරු ප්‍රහාරය සිදුකොට 2017 ජුනි මාසේ 2 වැනි දිනට පුරා අවුරුදු 30ක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු 30ක් සම්පූර්ණ වෙන 30 වැනි ගුණානුස්මරණ පුණ්‍ය කර්මයට සමගාමීව උන්වහන්සේලා අනුස්මරණය කරමින් උන්වහන්සේලාගෙන් ලේයින් තෙත් වෙච්ච මේ අරන්තලාවේ මේ වගේ අපරාධ මේ රටේ මතු දිනයක කවදාවත් සිදු නොවේවා කියන ප්‍රාර්ථනාවෙන්, ඒ වගේම අපවත් වී වදාළ මහා සංඝරත්නයට දිවා රාත්‍රී පින් අනුමෝදන් කිරීම සඳහා, ඒ වගේම බාල තරුණ පරපුරේ අපේ ජනතාව දැනුවත් වීම සඳහා, එහෙම නැතුව අපි මේ ස්මාරකය තුළ මේ පූජා භූමිය තුළ අපි බලාපොරොත්තු වන වෙනත් ජනත කොටසකට වෛර කිරීමක් ක්‍රෝධ කිරීමක් නෙවෙයි, අපි මෛත්‍රී සහගතව බෞද්ධයන් හැටියට කළ ගුණ සලකන සත්පුරුෂ ජාතියක් හැටියට මේ අහිංසක හාමුදුරුවන් වහන්සේලාට සිදුවෙච්ච අපරාධය සිහිපත් කරලා උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනා පැවැත්වීමයි. ජුනි 2, 3, 4 දිනවල මේ මහා පින්කම්මාලා පැවැත්වෙනවා. ජුනි 2 උදේ පටන් දවස මුළුල්ලේම රාත්‍රී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව, පසුදින දානමය මහා පින්කම්, කිරිපිඬු පූජා මහා පින්කම්, සමාජ සුබ සාධන කටයුතු, එවාගේම ජාතික ආගමික සමාජ සේවා කටයුතු රාශියක් දියත් කරගෙන යනු ලබනවා 30 වැනි ගුණානුස්මරණ පුණ්‍ය කර්මය නිසා. අපි මේ අවස්ථාවේ ලංකාවාසී ජනතාවට, පළාත් ප්‍රදේශවාසී ජනතාවට අපි මහත් ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා මේ ජුනි 2 වැනිදා පැවැත්වෙන 30 වැනි ගුණානුස්මරණ මහා පින්කමට සහභාගී වෙන හැටියට, එවාගේ මේ කාර්යයන් සඳහා ඔබේ අනුග්‍රහය ආධාර උපකාර ලබා දෙන හැටියට. ලොව වටා සිදු වූ සිදුවීම් විදෙස් පුවත් තුලින් දැන්. රුසියාවේ මොස්කව් නුවරින් දැඩි සුළි කුණාටුවක් 16ක් මරුට. රුසියාවේ මොස්කව් නුවරට බලපා ඇති ප්‍රබල සුළි කුණාටුවක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 16 දිනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 108කට වැඩි පිරිසක් රෝහල්ගත කරනු ලැබ සිටිති. ඇති වූ කුණාටුවෙන් රථවාහන 2000කට අධික ප්‍රමාණයක් හානියට පත්ව ඇත. නිවාස ගණනාවක් විනාශ වී ඇති අතර මහා මාර්ගවලට විශාල ගස් කඩා වැටී ඇති අයුරුද දැකිය හැකි බව මොස්කව් වාර්තා සඳහන් කරයි. සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට සේවකයන් 30,000ක් යොදවා ඇතැයි මොස්කව් නගරාධිපතිවරයා පවසයි. මේ වන විටත් දුම්රිය ගමන් හා ගුවන් ගමන් ප්‍රමාද කිරීමටද රුසියානු බලධාරීන් පියවරගෙන තිබේ. මොස්කව් නගරාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ මින් පෙර කිසිදාක මෙවන් කුණාටුවක් දැක නොමැති බවයි. බංග්ලාදේශයට ඇතුළු වූ මෝරා සුළි කුණාටුව 6කට මරු කැඳවයි. බංගලාදේශයට ඊයේ ඇතුළු වූ මෝරා සුළි කුණාටුව මේ වන විට පුද්ගලයන් 6 දෙනෙකුට මරු කැඳවා ඇතැයි වාර්තා වේ. නිවාස 25,000කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇත.
මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටද බලධාරීහු විශ්වාසය පළ කරති. අවතැන් ජනතාව පාසල් හා වෙනත් ගොඩනැගිලි වෙත ආරක්ෂාව සඳහා යොමු කොට ඇතැයි වාර්තා වේ. බංගලාදේශයේ ගුවන් තොටුපළ ඇතිවි ඇති තත්ත්වය මත වසා දමා ඇතැයි වාර්තා වේ. සුලි කුණාටුව පැයට කිලෝමීටර 100ක වේගයෙන් ගමන් කරන අතර මේ වන විට සුලි කුණාටුව ඉන්දියාව දෙසට ගමන් කරමින් සිටින බවද වාර්තා වේ. ඉන්දියාවේ බැංගලෝරේ වැවකින් විෂ පෙන මතුවේ. බැංගලෝර නුවර වැවකින් විෂ පෙන වර්ගයක් මතුවමින් පවතින බව වාර්තා වේ. අදාළ වැවට කැලිකසල එකතු වීමෙන් එහි ඇති පොස්පරස් රසායනික ද්‍රව්‍ය වතුර සමග තැන්පත් වී පෙන ලෙස පරිවර්තනය වී ඇතැයි එරට රසායනික විශේෂඥයෝ සඳහන් කරති. මෙම රසායනික ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට හුස්ම ගැනීමේ හා සමේ රෝග මතුවිය හැකි බවට ද අනතුරු ඇඟවේ. ඇති වී ඇති තත්ත්වය පිළිබඳව මෙතෙක් අදාළ බලධාරීහු කිසිදු පියවරක්ගෙන නොමැති බවටද චෝදනා නැගිති. ඒ සමගින් සුසන්දේශ විද්‍යුත් පුවත් සංකරාව නිමාවට පත්වෙනවා. යළිත් හෙට දවසේ හමුවනතුරු ඔබට සම්මා සම්බුදු සරණයි. අනුරා වැහි ඇද වැටි ගංගා දෙකොට තලා යමින් මහා කඳු නායකොස් මේ වන විට ජීවිත හා දේපල විශාල ප්‍රමාණයක් අහිමි කරමින් රටත් රටේ ජනතාවත් මහා කඳුළු ගංගාවක ගිල්වා තිබෙයි. මනුෂ්‍යන් විදිහට අප ඒ අසරණ වූ මනුෂ්‍යයන්ට මේ පිහිට විය යුතුම මොහොතයි. ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා ඒ වෙනුවෙන් දැන්දියත් කෙරෙයි. ඔබත් එන්න ශ්‍රී සම්බෝධි සහන යාත්‍රා සමග එක්ව හඬන ඔවුන්ගේ මුවකට පුංචිම හෝ හිනාවක් කැන්දමු. මනුෂ්‍යයන්ට පිහිටවන්නේ සැබවින්ම උතුම් මනුෂ්‍යයන්මය. ආපදාවෙන් රටක් ජනතාවත් මුදවාගෙන විපත්තියෙන් මිදී ආශිර්වාදෙන් රටටම සෙත් පතන්න මහානුභාව සම්පන්න රතන සූත්‍ර පිරිත් සජ්ජහායනාව. ගෝතානි සමාගතානි බුම්මානි වායානිව අන්තරිකේ සබ්බේව භූතා සුමනා භවන්තු. දහස් නමකගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛනිකායික මහනාහිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ජූනි මාස 5 වනදා පස්වරු 5ට කොළඹ හත නිදහස් චතුරස්ත්‍ර පරිශ්‍රයේදී ශ්‍රී සම්බෝධි මහා විහාරස්ථානය හා බෞද්ධ හා මාධ්‍ය ජාලයේ සංවිධායකත්වයෙන් රටට ජනතාවට හිත ඇති සමස්ත ලක්වැසියන්ටම කෙරෙන ආරාධනාවයි. විපතින් රටත් ජනතාවත් මුදා ගන්නා මහා පුණ්‍ය කර්මයට ඔබත් එක්වන්න.